ලෝකේ චමත්කාර සත්තු වගේම භයානක සත්තු තියෙනවා. හායි, කොහොමද ඔයගලන්ට? අද මම ඔයගලට කතා කරන්න යන්නේ ලෝකේ ඉන්න භයානකම සත්තු 10 දෙනා ගැන. මම මගේ ලිස්ට් එකට හියුමන්ස් ලව නම් ඇඩ් කළා නැහැ. මං හියුමන්ලා නැතුව තමයි අද මගේ ලිස්ට් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් මාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකක් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. ඩෙත් ස්ටෝක ස්කෝපියන්, මෙයා හන්ද තමා ගෝනුසුන්ට නරක නාමයක් හැදලා තියෙන්නේ. ගෝනුසුන්ගෙන් මැරෙන මිනිසුන්ගෙන් 75%ක්ම මැරිලා තියෙන්නේ මෙයා හන්දා. ගෝනුසුන්ගෙන් 3 වෙනීට වැඩිම විස තියෙන්නේ මෙයාට. මෙයාගේ විස ගොඩාක් වේදනාකාරී. බෙහෙත් වලින්ුත් අමාරුයි මෙයාගේ විස කන්ට්‍රෝල් කරන්න. හෙල්ති අඩාක් කෙනෙක්ට නම් මෙයාගෙන් හම්බෙන එෆෙක්ට් එක ටිකක් අඩුයි. ඕගලන්ට මෙයාව නෝත් ඇමරිකා, මිඩ්ල් ඊස්ට් වගේ රටවල් වල දැක ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ රටවල් වලට යනවා නම් මේ ගෝනුසුන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න. සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල්. සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් තමයි ලෝකෙන්න ලොකුම උරගයා. අවුරුද්දකට මිනිස්සු 100 ගණනින් මරනවා මේගොල්ලෝ. ඒ හන්දා මේගොල්ලෝ ගොඩාක් භයානකයි. මේගොල්ලෝ ලෝකේ හැමතැනම ඉන්නවා. මේගොල්ලන්ට මුහුදු ජලය වගේම ගංගා ජලයේ ජීවත් වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ බයිට් ෆෝස් එක ගොඩාක් පවර්ෆුල්. වර්ග අඟල් 35,000ක ප්‍රෙෂර් එකක් මේගොල්ලන්ගේ බයිට් ෆෝස් එකේ තියෙනවා. මේගොල්ලෝ හිතන්නේ මිනිස්සු මේගොල්ලන්ගේ ගොදුරු කියලා. ඒකයි මේගොල්ලෝ ගොඩාක් ඩේන්ජරස්. අලියා, අලිත් එක්ක ලංකාවේ අපිට ගොඩාක් කිටු සම්බන්ධයක් තියෙනවා. ඒත් ඕගොල්ලෝ හිතුවද අලි හන්දා අවුරුද්දකට මිනිස්සු 500,000 අතර ප්‍රමාණයක් මැරෙනවා කියලා. ලෝකේ ගොඩබිමේන ලොකුම චමත්කාර දැකුම්කළු සත්වයෙක් තමයි අලියා කියන්නේ. අලින්ට හොඳට මොළෙත් තියෙනවා. මේගොල්ලෝ හිටුපු හැටියේ තමයි ඇටැක් කරන්නේ, කිසිම වෝනින් එකක් නැතුව. මේගොල්ලෝ ඩේන්ජරස් මොකද මේගොල්ලෝ හැම තිස්සෙම මිනිස්සු එක්ක කන්ටැක්ට් වෙනවා. ඒක තමයි මේගොල්ලෝගෙන් මිනිසුන්ට ගොඩාක් හානි සිදු වෙන්නේ. හිප්පොපොටමස්, මෙයාව දැක්කහම නම් හිතන්න අමාරුයි මෙයා ඩේන්ජරස් කියලා. ඒත් මේගොල්ලෝ හන්ද ගොඩාක් මිනිස්සු මැරිලා තියෙනවා. මේගොල්ලෝ ගොඩාක් ජීවත් වෙන්නේ ඇෆ්‍රිකාවේ. ඇෆ්‍රිකාවල මිනිස්සු ගොඩාක් මැරිලා තියෙන්නේ හිප්පොපොටමස් ලගෙන්. ශරීරයෙන් මෙයා ගොඩාක් විශාල වුණාට මෙයාට පැයට කිලෝමීටර් 35ක වේගකින් දුවන්න පුළුවන්. ඒ වගේම මෙයාට ගොඩාක් පවර්ෆුල් කටක් තියෙනවා. කේප් බෆලෝ, එහෙම නැත්නම් කුළු හරකා. අපි කවදාවත් හිතුවද කුළු හරක් ලෝකේ ඉන්න දරුණුම සත්තු අතරට එයි කියලා? ඒත් ඔයගොල්ලෝ දන්නවද මිනිස්සු 100කට අධික ප්‍රමාණයක් මෙයා හන්දා අවුරුද්දකට මැරිලා තියෙනවා කියලා? මෙයාට කැබ් ජීප් වගේ වාහන ඇනලා කිසිම ප්‍රශ්නයක් නැතුව පෙරලන්න පුළුවන්. මෙයාට බ්ලැක් ඩෙත් කියලාත් කියනවා. ඒ වගේම කුළු හරක්ට කිඹුලු සිංහයක කිසිම ප්‍රශ්නයක් නැතුව ෆයිට් කරලා දිනන්නත් පුළුවන්. මෙයාගේ බර ටොන් එකක් වුණාට මෙයාට පැයට කිලෝමීටර් 65ක වේගකින් දුවන්න පුළුවන්. ඒ හන්දා මෙයා ගොඩාක් ඩේන්ජරස්. ග්‍රේට් වයිට් ෂාක්, මේගොල්ලන්ට නරක නාමයක් ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ මිනිස්සු ඇටැක් කරන හන්දා. මේගොල්ලන්ටගේ ස්පීඩ් එක, අදහා ගන්න බැරි ශක්තිය, ඒ වගේ මේගොල්ලන්ගේ දත් වලින් ඕන දෙයක් මේගොල්ලන්ට කුඩු කරන්න පුළුවන්. ග්‍රේට් වයිට් ෂාක් කියන්නේ සාගරේ ඉන්න භයානකම සත්වයෙක්. මේ කට්ටිය සාමාන්‍ය මුලින්ම ටෙස්ට් කරලා බලන දෙයක් කන්න කලින් ඒ හන්දා සමහරක් විට පීනන අයගේ කකුලෙන් කෑල්ලක් වගේ මේගොල්ලෝ කාලක් තියෙනවා. කලාතුරකින් තමයි මේගොල්ලෝ කන්නේ. හැබැයි මේගොල්ලන්ගේ බයිට් එක ගොඩාක් ඩේන්ජරස්. ලයන්, මෙයාව නම් දැක්කත් ඇති කොච්චර භයානකද කියලා තේරෙන්න. මෙයාගේ අතින් අවුරුද්දකට මිනිස්සු 100ක් වගේ මැරෙනවා. අපේ වාසනාවකට මේගොලු මිනිස්සු පස්සෙන් පන්නන්නේ ඇටැක් කරන්න. හැබැයි මේගොලන්ගේ තියෙන ශක්තියයි දත්වල තියුණුකමයි එක්ක මේගොලන්ට ලේසියෙන් මිනිහෙක්ව මරන්න පුළුවන්. බොක්ස් ජෙලිෆිෂ්, මෙයාව මුහුදේ දැක්කොත් පීනද්දි පුළුවන් තරම් ඉක්මනට ඈතට යන්න. මොකද මෙයා ගොඩාක් විස තියෙන සත්වයෙක්. මෙයාට අඬු 60ක් දක්වා තියෙන්න පුළුවන්. මෙයා අඬු වලින් දෂ්ට කරාම මුලින්ම පැරලයිස් වෙලා හදවත නතර වෙලා ගිල්ල තමයි මැරෙන්නේ. වාසනාවට ගොඩාක් මිනිස්සු බේරිලා තියෙනවා. ඒත් ඒගොල්ලෝ අත්විඳලා තියෙනවා දරා ගන්න බැරි වේදනාවක්. ඕගලන්ට මතක ඇති ෆිල්ම්ස් වල පෙන්නනවා ජෙලිෆිෂ්ලා දෂ්ට කරාම එතනට මුත්‍රා දැම්මහම වේදනාව අඩු වෙනවා කියලා. ඒක නම් මිත්‍යාවක්. ඒ වගේ දෙයක් නම් කරන්න යන්න එපා.
බ්ලැක් මම්බා ලෝකයේ දෙවෙනිට ඉන්න විසම සර්පයා තමයි බ්ලැක් මම්බා. ඕගොල්ලන්ට මතක ඇති බ්ලැක් මම්බා මම විසම සර්පයන්ගේ වීඩියෝ එකෙත් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. මිනිස්සු බයම සර්පෙක් තමයි බ්ලැක් මම්බා කියන්නේ. මෙයාගේ බයිට් එකට කියන්නේ කිස් ඔෆ් ඩෙත් කියලා. මේගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ව ඉග්නෝ කරනවා. ඒත් එයාට තේරුණොත් එයාට ත්‍රෙටන් එකක් කියලා අනිවාර්යයෙන්ම එයා ඇටෑක් කරනවා. මෙයා සාමාන්‍යයෙන් ඇටෑක් කරනකොට 10 පාරක් විතර ඇටෑක් කරනවා. ඒ වගේම ගොඩාක් විස මෙයා අපේ ඇඟට ඇතුල් කරනවා. ඒ හන්ද තමයි මෙයා ගොඩාක් ඩේන්ජරස්. මදුරුවා සිංහයෝ සර්පයෝ කිඹුලෝ එක්ක බලද්දි විශ්වාස කරන්න බෑ නේද මදුරුව කොහොමද භයානක සත්වයෝ අතර ඉන්නේ කියලා. අවුරුද්දකට මිනිස්සු 110,000ක් විතර මැරෙනවා මදුරුව හන්දා. ඒගොල්ලෝ ගොඩාක් විෂබීජ පතුරවනවා. ඒකයි මේගොල්ලෝ ගොඩාක් ඩේන්ජරස්. මේගොල්ලෝ ලෝකේ හැමතැනම ඉන්නවා. මේගොල්ලෝ මිනිස් ජීවිතවලට වග කියන්න ඕන අනිත් සත්තු ඔක්කොම මරපු ගානටත් වඩා. මේ තමයි ලෝකේ දැන්ට ඉන්න භයානකම සත්තු 10 දෙනා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව දැන්ම subscribe කරන්න. මේ වගේ තව ලස්සන වීඩියෝකින් මම ඔයගලන් හම් වෙන්න. එතකන් ඔයගලන්ට සුබ දවසක්.